බලන්න ඉතාම සාර්ථකව සිදු කරන ව්‍යාපාරික බිම්මල් වගාවක් පාන්දර 3-4 වෙනකොට අසුණු නෙලනවා නෙවුම් උසස් තත්ත්වයේ බිම්මල් අසුණු නෙලීම සිදු කරන්නේ නුවන් සංජීව අතින් පමණයි මෙම බිම්මල් වගාව ඉතාම ආරක්ෂිතව තමයි සිදු කරන්නේ ඔහු කියන විදිහට පිරිසිදුකම ඉතාම ඉහළින් ඔහු පවත්වාගෙන තිබුණා ඒ වගේම තමයි නුවන් බිම්මල් වගා මළු වලින් වැඩි කාලයක් අස්සනු නෙලා ගන්නවා. ඔබට පෙනෙනව ඇති මොහුගේ බිම්මල් ගෘහවල ඇති පිළිවෙල. අත උදෑසන 4ට තමයි මේ මල් කැඩීම ආරම්භ කරන්නේ. අපිට වෙළඳපොළ ගෙවීම සඳහා කාලය මදි නිසා මේව මල් කඩලා පොඩක් අනිත් දින 4 වෙනි සූර්ය දාන ඕනේ නැත්නම් සතුන් හැදීම ඉතා වේගවත් වෙනවා. නිලගත් අස්වැන්න වෙනමම සැකසුණු පිරිසිදු කාමරයක් තුල අලෙවිය සඳහා සකස් කරනවා. ඒ වෙළඳපළ ඉල්ලුම අනුවයි. අස්වැන්න ගෙනල්ලා දුන්නට පස්සේදී මෙතනින් මුල් කපන ආර දීකුළු තැවරලා තියෙන නිසා ඒව කපලා අයින් කරනවා. ඊට පස්සේදී මේ පැකට් කරනවා. අපි පැකට් කරන්නේ ග්‍රෑම් 175 පැකට් කරනවා. ඒවා මේ සාමාන්‍ය දෙන්න පොල පොලවල වලට දානවා කඩවල වලට දානවා එහෙම ඕඩර් එකක් ආවහම කිලෝ එකේ පැකට් ගහනවා ඒක අපිට වඩාත් ලේසි අර කාලේ ඉතුරු වෙනවා දාන ගෙවල් වලට සමහර වෙලාවට හෝටල් වලින් එහෙම ඕඩර් වෙනවා ඒවට මේ අපි කිලෝ එකේ පැකට් ගහලා දෙන්නේ පාරිභෝගික ආකර්ෂණය දිනා ගනිමින් Tamange නිෂ්පාදන කෙරෙහි වැඩි විශ්වාසයක් ඇතිවන අයුරින් මොන් මෙම කාර්ය නිරත වීම බිම්මල් වගා කරන සියලු දෙනාටම හොඳ ආදර්ශයක්. දිනපතාම උදේ එළිය වැටෙනකොටම තම අස්වැන්න සකස් කරලා ලේබල් කරලා පැකට් වල අසුරලා වෙළඳපොළට ඉදිරිපත් කරනවා. ලේබල් වල වර්ණය AA එක් බිම්මල් ගෘහවලට වෙන වෙනම ලබා දීලා ඒ මොනියම් හෝ ගැටලුවක් ඇති වුහොත් අදාළ බිම්මල් ගෘහය හඳුනා ගැනීම සඳහා බව මොවුන් අපිට කිව්වා. අපේ බිම්මල් ගෘහ හතරක් තියෙනවා. ඒ එක එක ගෘහවලට අපි වෙන වෙනම පාට දාලා තියෙනවා. දම් පාට, රතු පාට, නිල් පාට, කොළ පාට වගේ. දැන් මේව එක කාමරයකව තවත් කාමරයකට අපි මේ කවලම් වෙන්න දෙන්නේ නැහැ. හදිසියෙන් ප්‍රශ්නයක් ආවොත් වෙළඳපොළේදී අපිට බලන්න පුළුවන් මොන කාමරයේද ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒක නිසා අපි මේ විදිහට කරන්නේ. බලන්නකො මේවා සරල දේවල් වුණාට පිළිවෙලකට වැඩක් කරනවා කියන්නේ මේවා තමයි. මෙහෙම බිම්මල් අස්වැන්නක් ගන්න මොනතරම් වෙහෙසක් ගන්නවද? මේවායේ පසුබිම හරිම ආදර්ශවත් ලෙස සිදු වෙනවා. නුවන් සංජීව ලීකුඩු ටික හලාගන්නේ තනියම. මේ සඳහා හෝ සරල උපකරණයක් සකස් කරගෙන. මම මේක හලන්න නැතුව තමා මේ ලීකුඩු නිකම්ම කවලම් කරලා තමා පැකට් කරේ. මට ඊට පස්සේ ප්‍රශ්නයක් ආවා. මේක පැකට් කරනකොට මේ වගේ කෑලි අහුවෙලා ඒක පැකට් පැලෙනවා. ඊට පස්සේ ලොකු පාඩුවක් වෙනවා. මේක මූණත විරුද්ධ කිරීමේදී මේ කෑලි මූණත විරුද්ධ කරන තැනට සෙට් වෙලා මේ ඒක පොඩක් තුවාල වෙනවා. ඒක නිසාම මේක හලන්න තියෙනවා. හලාගත් ලීකුඩු බිම්මල් වගා මිශ්‍රණය සඳහා අවශ්‍ය අනෙකුත් දේ සමග මිශ්‍ර කර ගැනීමත් නුවන් සංජීව අතින් සිදු වුණා. ගමේ කීප දෙනෙකුටම රැකියාවක් ලබා දීලා වගා මළු පුරවන කාන්තාවන්ගේ අත්දැකීම් බිම්මල් වගා මළු වල සාර්ථකත්වයට බලපෑමක් තිබෙනවා කියලා ඔවුන් වැඩ කරන ආකාරය අනුව අපි තේරුම් ගත්තා. වගා මල්ල පිරවීමේදී නුවන් සංජීව මල්ලේ ඉහළ කොටස මුදුන් වන ලෙස පුරවා ගන්නවා. මේක ඔහුගේ අත්දැකීම. නුවන් සංජීව හරි අපුරු පුද්ගලෙක් බව අපි ඔබට කිව්වනේ.
ඉතින් කුෂ්කර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණය ඔහු නිවැරදිව භාවිතා කරන්නට වග බලා ගන්නවා. හැබැයි යම් කිසි දෙයක සාර්ථකත්වයට Tamange අත්දැකීම් තුලින් උකහා ගන්නා දැනුමත් වැදගත් වෙනවා. ඉතින් ඔහු Tamange වගා කටයුතුවේදී ලබාගත්තු අත්දැකීම් කුෂ්කර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණයට එකතු කරලා ඔහු ඔහුගේම නව ක්‍රමයක් නිර්මාණය කරගෙන තිබෙනවා. මම මුලින්ම මේක මේ PC මේ පැට් තමයි හැදුවේ. ඊට පස්සේ සවුත් වෙන ප්‍රමාණය මේ වැඩි වුණා. මේක වතුර පිරීලා එක එක සතුන් හැදෙන්න ගත්තා. ඊට පස්සේ මම මේක වතුර රඳා පවතින නැති වෙන්න මේ ප්‍රශ්නේ ගොඩක් වැඩි නිසා ඒක මේ ගොඩක් පාලනය කරගන්න තෝරන නිසා මේක V shape එකකට හදලි කරලා මුණත ටිකක් විවෘත කරන තත්ත්වයක තමයි හදලා තියෙන්නේ. එතකොට ගොඩක් හරි තියාගන්න පුළුවන් මේ පැකට් එක. මලු තම්බන උදුනත් ඔහුට අවශ්‍ය ආකාරයට සකස් කරගෙන සැබවින්ම නුවන් සංජීව නිර්මාණශීලී කාර්යක්ෂම දක්ෂ බිම්මල් වගාකරුවෙක්. මම මුලින්ම මේක බේස් පෙරල් එක තමයි තැම්බුවේ. ඒකට ගොඩක් කාලයක් යනවා. ගොඩක් මේ ප්‍රශ්න වෙන වැඩි. ඒක නිසා මේ ලොකු ප්‍රමාණයක් තම්බන්න ඕන නිසා මේ V shape එක ඒ බේස් පෙරල් එකේ තට්ටු ගහන්න බෑ. ඒක නිසා V shape එකත් මේ යටට තැලෙනවා. ඒක නිසා තමයි මේ මම තට්ටු දාන්න මේ බැරල් එක මම හැදුවේ. මේ බැරල් එකේ 270ක් විතර ගහන්න පුළුවන්. මේකේ මලු 15ක් වදිනවා එක තට්ටුවක. තට්ටු ඔක්කොම 18ක් තියෙනවා. මේක දාලා ක්‍රොමි ප්‍රතිරෝධී දැල් වලින් සම්පූර්ණයෙන් ආවරණය වන ලෙස තමයි බිම්මල් ගෘහ සකස් කරලා තිබුණේ. තාවකාලික නොවන ස්ථිර ගොඩනැගිලි ලෙස වගා ගෘහ සකස් කරනවා. මෙයාගේ තියෙන ආරක්ෂක වැඩපිළිවෙල තමයි මේ සාර්ථකත්වය ලබා ගැනීමට බොහොම කැප වෙලා බලපාලා තියෙන්නේ. ඉතින් මෙම ස්ථානයට වෙන බාහිර පුද්ගලයන්ගෙන් පැමිණීම සහ පැමිණීම වළක්වලා තියෙනවා. ඒකම මෙයාගේ හොඳ කියන්නේ නිෂ්පාදනයේ බිම්මල් අස්සනු නෙලීම වගේ කටයුතු සඳහා තෝරාගත් පුද්ගලයන් පිටසක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒකම එම තත්ත්වයකම භූමියේ පිරිසුදු බව ඊට පස්සේ මේ අපේ බිම්මල් ගෙවල් වල තියෙන ක්‍රමවත් නිමාව නෙට් එක පාවිච්චි කියන්නේ බිම්මල් නෙට් එක සකස් කරන විදිය වහලි සකසලා තියෙන විදිය එතකොට අපේ ඇතුල් වෙන ගෘහයට ඇතුල් වෙන දොරවල් දෙකකින් සමන්විත වෙලා තියෙන ආරක්ෂිත ක්‍රමය මෙන්න මේ තත්ත්වයත් එක්ක මෙහා නිෂ්පය කියන්නේ ගන්න මල්ලකින් උපරිම අස්වැන්නක් නෙලා ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. මේවා බලන බිම්මල් වගා කරන අපිට ඔහු දෙන ආදර්ශය බලන්නකෝ. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පවතින වියලි තත්ත්වය නිසා බිම්මල් ගෘහ තුල උෂ්ණත්වය අඩු කරන්න ඔහු විවිධ උපක්‍රම යොදාගෙන තිබුණා. මේක බිම්මල් නෙට් එක කියලා අපි කියන්නේ මේක සම්පූර්ණයෙන්ම වටේම ආවරණය කරලා උඩ සිවිලිම මට්ටමට ගහලා තියෙන්නේ. මේ කිසිම සාමාන්‍යයෙන් පොඩි කූඹියෙකුටවත් ඇතුළට යන්න බැරි විදිහට මේක තමයි සීල් කරලා තියෙන්නේ හතර වටේම. ඊට අමතරව වහලේ රශ්මි පාලනය කරගන්න මේ මැක්කොයිල් එකක් ගහලා තියෙනවා. මැක්කොයිල් එකක් ගහලා උළු හොයලා ඊට පස්සේ වතුර මල් හයි කරලා මල් පායන කාට දවස් ගමන් තුනක් විතර දානවා. එහෙම තමයි රශ්මි පාලනය කරගෙන තියෙන්නේ. මෙන්න බලන්න ඇතුළත තෙතමනේ ආරක්ෂා කරන්න මලු තෙමී යන අයුරින් ජල යොදන ආකාරය. මෙලෙස ජල යොදලා ඇතුළත සෝදා හරිනවා. ඒ පිරිසිදුකම සඳහාමයි. අපි වැඩක් කරනකොට පිළිවෙල කැපවීම නිතර ළඟ තබා ගන්නට ඕනේ. නුවන් සංජීව අපිට කියන්නෙත් එයයි. අපි දැන් මේකට වතුර ගැහුවා. කාලි වෙලා මේක දැන් වතුර යට තියෙනවා. ඊට පස්සේ මේ හතු වල රේණු හිම වැටලා තියෙනවා බිම. ඒක නිසා ඒක හොදන්න ඕනේ. අපි දවසක් හරි දවසක් මේක කරනවා. ඒක නිසා අපි මේක වතුර ටික සම්පූර්ණ වයිෆරෙන් ඇදලා එළියට දානවා. එළියට සම්පූර්ණ සුද්ධ ප්‍රවිත කිරීමක් කරනවා. දැන් රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් ක්‍රියාත්මක වන වැඩසටහනක් විදිහට තමයි මේ වැඩසටහන ප්‍රමිති කරන වැඩසටහනට යන්නේ. මේකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ගෘහ බිම්මල් ගෘහවල
ප්‍රමිතිය සහ නිෂ්පාදනයේ ප්‍රමිතිය ඉහළ නැංවීම තමයි ප්‍රධාන අරමුණ උනේ. මේකෙදි ගොඩක් නිර්ණායකයන් තියෙන විශාල ප්‍රමාණයක්. මේ විශාල ප්‍රමාණයත් එක්ක අපි සම්පූර්ණ දිස්ත්‍රික්කයේම බිම්මල් වගාකරුවන් අතර බිම්මල් ගෘහ සහ මේ නිෂ්පාදනයේ අපි ඉහළ නැංවීම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් තමයි ගිය අවුරුද්ද සිට පටන් ගත්තේ. නමුත් අපි ඊට කලින් අවුරුද්දවල කරේ සියලුම බිම්මල් ගෘහ බිම්මල් වගාකරුවන් එකතු කරගෙන එයාලා අතරේ පොඩි තරඟයක් පවත්වලා ඒකෙන් 1 2 3 ස්ථාන දිස්ත්‍රික්ක වශයෙන් අපි ලබා දීම තමයි සිද්ධ කරේ. ඉතින් ඒකට අමතරව තමයි ගිය අවුරුද්දේ සිට අපි මේ වගේ වැඩසටහනක් ප්‍රමිතිකරණය සම්බන්ධයෙන් වැඩසටහනක් නිකුත් කරේ. මේකෙදී අපි ABC කියලා කොටස් තුනකට අපි බිම්මල් ගෘහ සහ ඒ වගේම වගාකරුවන්ගේ මේ නිෂ්පාදනය අපි කොටස් තුනකට කඩලා තිනවා. දැනට අපි ඒ ශ්‍රේණියේ බිම්මල් ගෘහ විදියට දැනට විශාල ප්‍රමාණයක් තියෙනවා අපේ. දැන් හඳුනාගත්තේ ඒවෙන් එකක් තමයි මේක. ඊට අමතරව B සහ C ශ්‍රේණියේ ලෙස තෝරාගත්තේ ඒවා නැවත ඒවත් අඩුපාඩු ඉදිරියට හදාගැනීම උපදෙස් සහ අපේ මඟපෙන්වීම යටතේ ඒවා අපි ඒ ශ්‍රේණිය දක්වා දියුණු කිරීම තමයි අපේ ප්‍රධාන බලාපොරොත්තුව. මේකට යකඩ රාක්ක තමයි ගහලා තියෙන්නේ, බොක්ස් බාර් වලින් ගහලා තියෙන්නේ. ලොකු වියදමක් යනවා. නමුත් මේකෙන් මුලින්ම ලෑලි වලින් හදලා ඒක අවුරුද්දක වගේ කාලයක් තිබුණේ. මේක අවුරුදු 5ක් තියාගන්න තමයි බලාපොරොත්තුව. සම්පූර්ණයෙන්ම යකඩෙන් තමයි ඔක්කොම ගහලා තියෙන්නේ, ගහලා පේන්ට් කරලා තියෙන්නේ. එතකොට මේකෙන් සතුන් හැදීම නැහැ. අර අවුරුද්දේ විනාශෙච්ච අවුරුදු 4ක් අතරන් දවෝති. ඒ වගේ කියන්නේ ලෑලි වලින් ගහනවා නම් ලක්ෂයක් යනවා නම් මේක ලක්ෂ 2ක් යනවා. ඉතින් සැබවින්ම මේ අය මිහිකට දිනුවන් නොවේද?